දැදුරු ඔය ජලාශය පුරා මෙම මත්ස්‍ය විශේෂය ශීඝ්‍ර ලෙස බෝවීම හේතුවෙන් ස්වභාවික මත්ස්‍ය සම්පතට බලපෑම එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න ඉතාමත් පහළ මට්ටමකට වැටීම හේතුවෙන් තමන් අපහසුතාවට පත් වෙති බවයි එම ජලාශය ආශ්‍රිතව දිවර කටයුතුවල නිරත වන්නන් පෙන්වා දෙන්නේ. දවසකට මාළු කිලෝ 7ක් විතර පරිභෝජනයට ගන්නවලු. වතුර යවයින් පස්සේ මේ වටේ තියෙන වැව් ටිකටයි ඉතුරු ජලාශ ටිකටයි ඔක්කොම ගිහිල්ලා මේක ලංකා පුරා ව්‍යාප්ත වෙනවා. මේක ලොකු තර්ධනයක්. රාජ්‍ය මැදිහත් වීමක් වෙලා මේකට මොකක් හරි ලොකු හිඳුමක් ගන්න වෙනවා නැත්තම් ලොකු හානියක් වෙනවා මේ මිරිදිය කර්මාන්තයට. ජීවත් වෙන්නවත් බැරි මට්ටමකට අවිලා තියෙන මේ මාළුවා දැන් ලක්ෂ ගාණක් මේ ජලාශේ බෝ වෙලා ඉන්නවා. කිසියම් මර්ධනයක් කොහොම හරි අපිට ලබලා දෙන්න අපි නැත්තම් හරි අසරණතාවයට පත් වෙනා මේ වෙලාවේ. මාස දෙකකින් නම් තමයි මේක අපිට දැනගන්න ලැබුණේ. මාළු කනමමු ලොකු තර්ධනයකට පත් වෙලා තියෙනවා. උලුවන් විදියට මර්ධනය කරගන්න ක්‍රමවේදයක් තමයි අපි හොයන්නේ. කුකුස්සු ඇවිල්ලා ගහනවා ඒ උන්ට. ඒ කැරගෙන සීමාව බලපුවාම ඔරු අරන් ගිහිල්ලා ඒ උන් තමයි වැඩිපුරම කැවසින්. දැන් අපිට අල්ලන්නත් බයයිනේ හපයි කියලා. දත් එහෙම කණි කිටි කටුවයි තියෙන්නේ. මේ සඳහා කඩිනමින් විසඳුමක් නොලැබුණහොත් දිවර තුටුපළ ආශ්‍රිතව ජීවත් වන පවුල් දහසකට ආසන්න පිරිසකගේ ජීවනෝපායන් අහිමි වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ මාළුවා මේ ජලාශයට කොහොමද ආවේ කියන එක සම්බන්ධයෙන් අපිට මේ වෙනකොටත් කිසිම තොරතුරක් තාම ලැබිලා නැහැ. සමහර විට විසිතුරු මාළුවෙක් විදිහට හදලා කාලයක් යද්දී හදාගන්න බැරි වෙනකොට ජලාශයට අතෑරියද ගෙන්නන්න තහනම් මත්ස්‍ය විශේෂයක්. දැනට ජලජීව වගා සංවර්ධන අධිකාරිය සහ පළාත් දිවර අමාත්‍යාංශය කොහොමද ආවේ කියන එක සම්බන්ධයෙන් කටයුතු මේ වෙද්දී සිදු කරමින් පවතිනවා.